හයිවේ එක හදන කාලේ හයිවේ එක ඕපන් කරනකොට මේ මට මතකයි ප්‍රකාශයක් කරා ගොඩක් අය මේ හයිවේ එක හදලා තියෙනවා හරි ලස්සනයි. හැබැයි හයිවේ එකේ මේ බල්ලු මැරෙනවා කියලා. මට මතකයි විමල් වීරවංශ කිව්ව එක වාරක් එයා යද්දි බල්ලු 15ක් මැරලා හිටියා හයිවේ එකේ. එද්දි බල්ලු 15ක් මැරිලා බල්ලු 30ක් දැක්කා කියලා මృతදේහ 30ක් බල්ලන්ගේ. ඒ වෙලාවේ මම යාළුවෙකුට කිව්වා මේ හරි ඉතින් පළවෙනි සුමානේ හිම් බල්ලු මැරේ දෙවෙනි සුමානේ මැරේ තුන්වෙනි සුමානේ මැරේ ඊට පස්සේ මාස 6ක් අතරදී බල්ලු මැරෙන එක නවතිනවා කියලා. දැන් මේ වෙද්දී අපිට හයිවේ කියද්දී බල්ලෙක් නෙමෙයි කුරුල්ලෙක්වත් හයිවේ එකේ මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ මැරෙන්න ඕනෙ උන් ටික මැරිලා ඉවරයි දැන් මේ වෙද්දී කියන්නේ. ඊට පස්සේ ආපහු දැන් හයිවේ එක තියෙනවා. ඊට පස්සේ ඒකේ යටිපෙළේ ආර්ථික කටයුතු නැති වුණාද? පාර්ලිමේන්තුව හා මෙහා යන්න බැරි වුණාද? ඒ ටික ඔක්කොම දැන් ඉවරලා තියෙනවානේ. ඒ වගේ මේ මොහොතේ සංස්කෘතික සහ සමාජීය පැත්තෙන් ගත්තහම බල්ලෝ වගේ විශාල ප්‍රමාණයක් මැරෙමින් ඉන්නවා. සංස්කෘතික විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් ඉන්නවා අසංස්කෘතිකව. සමාජය ඇතුලේ දේශපාලන චරිත සහ වියපත්යි බොහෝ වෙලා. මම වියපත් කියන්නේ වයස ගන්න මම මේ උපන් සාතික වයසක් නෙවෙයි. වියපත් චින්තන ධාරාවක් තිබුණ අය විශාල ප්‍රමාණයක් මම කියන්නේ බණක් අහගෙන පාංශකූලයක් දිර දැන් අවසන් මොහොතේ යන්න කිට්ටුව ඉන්නවා. ඉතින් එහෙම අය මං කියන්නේ ගියදින් කියලා මේ වෙලාවේදී. ඊට පස්සේ අපිත් ඒකටයි අපිත්යයි. හැබැයි මට පේනවා වෙන ධාරාවක් වෙන රේඛාවක් වෙන සංස්කෘතික කණ්ඩායමක් වෙන දියුණු චින්තනයක් තියෙන කොටසක් ජාතිවාදී ආගම්වාදී නොවන කොටසක් විශේෂයෙන් මේ සයිබවකාශය ඇතුලේ බොහොම ලස්සන අර සංස්කෘතික දවල් එකතු කරගන්න පිරිසක් කල්චර්ඩ් කොටසක් මේ වෙලාවේ අලුතෙන් හිතමින් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ නිර්ආගමිකයි සමහර අය ජාතිවාදී නෑ ආගම්වාදී නෑ සිස්ටයි. ඒකට මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ බටහිර රටවල තියෙන දේවල් එකතු වීමෙන් තියෙනවා. මම වෙන උදාහරණයක් කිව්වොත් එහෙම ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත කොටස් ගත්තගෙන් පස්සේ ඒගොල්ලන්ගේ රේසිසම් වැඩි වෙච්ච කාලයක් තියෙනවා මිනිස්සු වෙන කාලේ. දැන් අවුරුදු 100කට කලින් ඔස්ට්‍රේලියාවට අප්‍රිකානෝ ආපු කාලේ ඒගොල්ලෝ පදිංචිච්ච ඒරියාස් මේ හරි කරප්ෂන් මිනි මරනවා රේප් කරනවා විචාල ප්‍රහේකට හේතුව අර අප්‍රිකාවෙන් ආපු අයට හිතා ගන්න බැරුවද ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා හිටපු අයසයි සංස්කෘතික කණ්ඩායම් සමාර්ථ පච්ච කොටාගෙන ටැටූස් ලස්සනේ වගහගෙන කණේ හතර තරක් කරාබු විදගෙන අමුතු බේස්ලට් දාගෙන ගෑනු ළමයි කොටකලි සංගඳන් ඉන්නකොට අර අප්‍රිකානුවන්ට මේක දරා ගන්න බැරුව. එතකොට රේප් කරන සීමා වැඩිලා විශාල පීඩනයක් තිබුණේ. ඒව ලකුණු කර මේ රතු ලකුණු වලින් මේ ප්‍රදේශයේ හරි අමාරුයි. ඒ අප්‍රිකානු ආපු දවසක්. හැබැයි දැන් ඔවුන් ඇවිල්ලා අවුරුදු 100ක් විතර ඔස්ට්‍රේලියාවට. ඒ නිසා ඒ හරිය දැන් සංස්කෘතික. මොකද අර සංස්කෘතියට උන් ටික 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 අවශෝෂණය වුණා. ඊට පස්සේ ඔය පිලිපීනයේ ආපු කාලේ දැන් අවුරුදු 50ක් විතර ඒත් ඒ ආපු කාලේ රේසිසම් වැඩි වුණා. ඉන්දියානුවන් ඉන්න ප්‍රදේශවල ඒක වැඩි වුණා. දැන් මේ වෙද්දී ඔස්ට්‍රේලියාවට මං හිතාට වැඩිපුරම ඉන්නේ මැද පිරිදිගය. සිරියාවේ ඉරාකී ඉරානි මාගයයි විශේෂයෙන් සිරියාවේ අය. ඒ නිසා ඒ ප්‍රදේශ ආපහු දැන් ආපහු කරප්ෂන්. හැබැයි ටික කාලයක් ගියාගෙන පස්සේ ඒගොල්ලෝ ආපහු සංස්කෘතියට හුරු වෙනවා. රැ දෙකට විතර කොටකල් සමක් කරනගෙන ගෑල්ලම කෙනෙක් සාමාන්‍ය ආවට පත් වෙනවා. මත්පැන් ටික බොන එක සාමාන්‍ය ආවට පත් වෙනවා. ආගමක් අදහන එක සාමාන්‍ය ආවට පත් වෙනවා. ජාතියක් කුලයක් ආගම පිළ අදහස නැහැ. මිනිස්සුය පිළිවෙත් සංකල්ප ඉස්සරහට එනවා. එහෙම ආවහම ඒගොල්ලන්ගේ තියෙන කැතුලිය ආපහු මේ සංස්කෘතියට ඒගොල්ලෝ හුරු වෙනවානේ. හැබැයි අතර කාලේ දැන් අවුරුදු 100ක් ගත්තොත් එම් විශාල ප්‍රමාණයක් හිරේ යන්න ඇති මැරෙන්න ඇති ඩෝසර වෙන්න ඇති. ඒකයි මං කී මුන්තික හයිවේ කී බල්ලෝ වගේ මැරලා යනවා. ලංකාවේ එක විභීමෙන් පවතින කාලේ මේක සංක්‍රාන්ති කාලේ මං කියන්නේ හයිවේ කී බල්ලෝ ටික මැරෙද්දි කියලා.